මේ රටේ අපේ ඉතිහාසය අපේ ජීවිත කාලේ තියෙන බරපතලම දේශපාලන අර්බුදය තමයි ඔබ වාර්තා කරන්නේ. අපි පැහැදිලි කරන්නේ. අපි නියෝජනය කරන්නේ. ඔබ නියෝජනය කරන්නේ. એટલે මේ අර්බුදයට හරියටම අදට දින 29ක්. මේ අර්බුදය පටන් ගන්නේ කවද්ද? විධායකයේ නියෝගය ව්‍යවස්ථාදායකයේ නියෝජනය කරමින් කථානායකතුමා ප්‍රතික්ෂේප කරපු නොවැම්බර් මාසේ 14 වෙනි දින ඉඳලා. මේ අර්බුදය පටන් ගන්නෙ විධායක ව්‍යවස්ථාදායකය විසින් විධායකය ප්‍රතික්ෂේප කිරීම දිනේ සිට. මේ ගත වෙච්ච දවස් 29ක කාලය පුරාවට මේ පිළිබඳව මේ රටේ ජනතාව මිලියන 22ක්, ඡන්දදායකයෝ ලක්ෂ 157ක්, ජනගහනය මිලියන 22ක්, ඡන්දදායකයෝ මිලියන 15.7ක්, ලක්ෂ 157ක් උදේවස බලාගෙන ඉන්නවා. ව්‍යවස්ථාදායකය දිහා, විධායකය දිහා, අධිකරණය දිහා බලාගෙන ඉන්නෝ. මේ අර්බුදය කොයි මොහොතෝ කොයි මොහොතේ කොයි ආකාරයෙන් විසඳයිද කියලා. හැබැයි දින 29ක් ගත වෙලා තියෙනවා, අර්බුදය විසඳිලා නැහැ. සමහර පාර්ශවල මැදිහත් වීම හරහා අර්බුදය ඔඩුදුවලා තියෙනවා, අර්බුදය මෝරලා තියෙනවා, අර්බුදයේ ඕජස් ගලන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා අපිට මෙරටේ ජනතාවට, ඡන්දදායකින්ට සහ මහ ජනතාවට කියන තියෙන්නේ, මේ අර්බුදය මෝරපු ප්‍රමාණය දිහා බැලුවම, මේ අර්බුදයේ ගැඹුර දිහා බැලුවම, මේ අර්බුදයේ පරිමාව දිහා බැලුවම, මේ විධායකයට, ව්‍යවස්ථාදායකට හෝ අධිකරණයකට විසඳන්න පුළුවන් තැනක නෙමෙයි මේක තියෙන්නේ. මේක විසඳන්න පුළුවන් තැන තමයි මේ බල කේන්ද්‍ර තුනට වඩා උඩින් ඉන්න ජනතාව. ජනතාව අපේ මේ රටේ මහ ජනතාවට කියනවා, කරුණාකරලා ලක්ෂ 157ක බලය තේරුම් ගන්න. විධායකයේ එක්කෙනයි, ව්‍යවස්ථාදායකයේ 225යි, මුළු අධිකරණ පද්ධතියෙම 335යි. මේ 335යි 225යි එක්කෙනයි එකතු කරාම මුළු පිරිස, මේ බල කේන්ද්‍ර තුනේම ඉන්න මුළු පිරිස 561යි. අපි මේ රටේ මහ ජනතාවට කියන්නේ, මේ අපිද නියෝජනය වෙන 225ක්, ඒ 561 ඇතුලේ කේලිය මණ්ඩිතුමත් මමත් නියෝජනය වෙනවා. හැබැයි අපි ජනතාවට කියනවා, අපිද නියෝජනය වෙන මේ 561ට දින 29ක් ඔබ බලන්දි ඔබ කල්දිල බලාගෙන හිටියා, ඔබේ ප්‍රශ්න විසඳන බවක් පේන්නේ නැහැ. කරුණාකරලා ඔබේ ශක්තිය දැන් එළියට ගන්න. ඔබ ඔබ කෙරෙහි විශ්වාස තියාගන්න. ඔබේ හෘද සාක්ෂිය මේ සියල්ලටම වඩා, මේ බල කේන්ද්‍ර තුනට වඩා උඩින් ඔබේ හෘද සාක්ෂිය තියන්න. ඔබේ හෘද සාක්ෂිය විධායක ජනාධිපතිවරණයට වඩා, ජනාධිපති ධුරයට වඩා උඩින් තියන්න. ඔබේ හෘද සාක්ෂිය දියවන්නාවේ පාර්ලිමේන්තුවේ සෙන්කෝල්ට වඩා උඩින් තියන්න. ඔබේ හෘද සාක්ෂිය අධිකරණයට වඩා උඩින් තියන්න. ලක්ෂ 157ක් ඌ ඔබට මේ තීන්දුව ගැනීමේ ඉඩකඩ විවෘත කිරීම සඳහායි මේ මොහොතේ අපි කැප වෙලා ඉන්නේ. අවසාන විසඳුම තියෙන එතන.